හරි. දැන් අපි සාකච්ඡා කරමු ජලය වැදගත් වන ආකාර කොහොමද කියලා. ඉතින් අපි දන්නවා ජලය අපේ ජීවිතේ නැතුම් බැරි අංගයක්. අපේ එදිනෙදා වැඩ කටයුතු රාශියක් කරගන්න ජලය අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු ඉතාම කෙටියෙන් ජලය අපිට වැදගත් වන ආකාර. මේ ඕගලන්ට මෙතන පේනවා පින්තූර දෙකක්. මේ පින්තූර දෙකේ පළවෙනි පින්තූරය බලන්න. පළවෙනි පින්තූරේ තියෙනවා ළමයෙක් වතුර බොනවා, ආහාර සකස් කරනවා, පිරිසිදු කටයුතු වලින් තේනවා, කෘෂිකර්මාන්තයේ දෙනවා, ඒ වගේ දේවල්. එතකොට විනෝදාශ්වාසය ආශ්වාදය සඳහා අපිට ජලය ලබා ගන්න පුළුවන්, ජලය පාවිච්චි ගන්න පුළුවන්. ඒ වගේම ගමනාගමන කටයුතු සඳහා බෝට්ටු සහ නැව්වල ගමනාගමනය සිදුවෙන්නේ ජලය මතින්. අපි බලමු එකින් එක. පළවෙනි එක කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා. දන්නවා ශාකවලට ජලය අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් ජලය කෘෂිකර්මාන්තය සඳහා වැදගත් වෙනවා. ඊළඟට සනීපාරක්ෂක කටයුතු සඳහා. ඒතර අපේ සනීපාරක්ෂාව සඳහා අපි ජලය පාවිච්චි කරනවා. ඊළඟට ගෘහස්ත කටයුතු සඳහා. ගෘහස්ත කටයුතු කියන්නේ අපි දන්නවා ගෙදර එදිනෙදා ඇතිවන සිදු කරන කටයුතු. උදාහරණයක් විදිහට පිරිසිදු කිරීම කටයුතු වෙන්න පුළුවන්. ඒ වගේම සේදුම් කටයුතු වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස තැනකින් තැනකට ගමන් කරන්න නැව් බෝට්ටු මගින් අපිට ජලය මතින් තමයි ඉදේ සිද්ධ වෙන්නේ. ඊළඟට විනෝදාස්වාදය සඳහා අපිට පුළුවන් විනෝදය සඳහා ජලය පාවිච්චි කරන්න. ජලය යොදාගෙන සෙල්ලම් බඩු තියනවා. ජලය යොදාගෙන අපිට විවිධ දේවල් කරන්න පුළුවන්, පිහිනුම් කටයුතු වගේ දේවල්. ඊළඟට ජල ක්‍රීඩා සඳහා. හත්වෙනි එක ජල විදුලිය නිපදවීම සඳහා. එතකොට මේ ජල විදුලිය කියද්දී ජලය තුළ විදුලිය නැහැ. ඒක මූලික වශයෙන්ම දැනගන්න ඕන කරුණක්. ජල විදුලිය කියන්නේ ගලාගෙන යන ජලය මගින් ටර්බයිනයක් කරකවලා එමගින් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරලා, ඒ කියන්නේ ජෙනරේටර් එකක් ක්‍රියාත්මක කරලා ඒ තුලින් විදුලිය නිපදවා ගැනීම. ඒතර මේ ක්‍රමයේදී මූලික වියදම ඇරුණුකොට නිෂ්පාදන සඳහා වියදමක් යන්නේ නැහැ. නඩත්තු කටයුතු සඳහා විතරයි වියදම යන්නේ. ඒතර ශ්‍රී ලංකාව තුල ජල විදුලි ය නිෂ්පාදනය කරන බලාගාර කිහිපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලක්ෂපාන, රන්දෙනිගල වගේ බලාගාර වලින් ජලවිදුලිය තමයි නිෂ්පාදනය කරන්නේ.